සෞඛ්‍ය හැමෝටම පොදුයි. ඇමතිවරු පත් වෙන්න පුළුවන්, ඇමතිවරු එනවා යනවා. ආණ්ඩු එනවා යනවා. සෞඛ්‍ය සේවයේ ප්‍රමිතීන් රැක ගැනීම අපේ ආණ්ඩුවේ වගකීමක්, ඉහළ සෞඛ්‍ය ප්‍රමිතියක්. මේ රටේ ඇති කිරීම අපේ වගකීම. ඒ නිසා තමයි මේ ගැසට් නිවේදන දෙකම අපි ඉදිරිපත් කරන්නේ. අපේ වගකීමක් තියෙනවා ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් මේ රට ලබා දෙන්න. ඒ වගේම මේ දිනවල මුහුණු පොතේ මම දැක්කා ආගමික කටයුත්තක් කරනකොට ඒ සම්බන්ධයෙන් විපක්ෂය විසින් නොයෙකුත් ආකාරයට මුහුණු පොතේ සටහන් කරලා තිබුණා. මේ පවිත්‍රවන්‍ය ආරච්චි මහමුදුට බිලි වෙලා ඔයා මේ හරි මේ බිලි වෙන්න මේක මේව කරන්න කියලා. ඇත්තටම මේ කොවිඩ් 19 ලංකාවෙන් මර්ධනය වෙනවා නම් ඒක කරන්නත් මම ලෑස්තියි. ඒක වෙනවා නම් මේ සඳහා රජයක් විදියට මේම රෝගය ලංකාව තුල මර්ධනය කරන්න කටයුතු කළේ අපි දේශපාලන වශයෙන් කටයුතු කරන්න ගියේ නෑ. හැම පක්ෂයකින්ම ඉල්ලා සිටිනවා මේ දේශපාලනිකව පාවිච්චි කරන්න එපා කිය. ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා මට උපදෙස් ලබා දුන්නේ තීන්දුව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත කටයුතු කරන්න කිය. ඒ නිසා මම දොස්තරවරුන්ට උගන්වන්න ගියේ නෑ. අපි දොස්තරවරුන්ට අපේ රජය උගන්වන්න ගියේ නෑ. සෞඛ්‍ය අමාත්‍යතුමිය කොරෝනාව සාර්ථකව මැඩපැවැත්වීම පිළිබඳව ප්‍රකාශ කරා. පළවෙනි පදක්කම යන්නට ඕන අතිගරු ජනාධිපතිතුමාට, දෙවෙනි පදක්කම යන්නට ඕන ගරු අග්‍රාමාත්‍යතුමාට. මම එතුමියගෙන් අහන්න කැමතියි දැන් එතකොට මේ දෙවෙනි රැල්ලේ පළවෙනි පදක්කම කාටද යන්නට ඕන, දෙවෙනි පදක්කම කාටද යන්න ඕන කියන එක මම එතුමියගෙන් අහන්නට කැමතියි. මේ මහමැතිවරණ සමයේ කොරෝනාව මර්ධනය කරයි කියලා රටට කිව්වට මොකද කරේ? සම්පූර්ණයෙන්ම කොරෝනාව දේශපාලන පන්දුවක් කරගත්තා. මර්ධනය කරා කියලා ජනතාව රවට්ටලා ඡන්දේ පිප්පොකට් ගැහුවා. කොරෝනාව තුලින් රට බෙදුවා. පක්ෂ ජාති ආගම් ભેද ඇති කරා. අමතිතුමිය කියනවා සියලුම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය කරනවායි කියලා. හැබැයි මේ රටේ මුස්ලිම් ඉස්ලාමීය ප්‍රජාවට පුච්චන එක පාප කර්මයක්. ඒ ආගමේ ඊටාත්ම අන්තවාදී තීන්දුවක් ගත්තා. ඒ වෙලාවේ තිබිච්ච සෞඛ්‍ය සේවයේ විශේෂඥයන්ගේ දීපු උපදේශය අනුව තමයි ඒ වෙලාවේ තීන්දුව ගත්තේ. අපිට ඕන විදියට නෙමෙයි, තාක්ෂණික නිර්වචනයක් අනුව. හරි බොහොම. ඒක ඊළඟට වෙනස් කරනවා නම් අපි ආයේ බල්ල කරනවා. හරි බොහොම සුදු. ගරු කතානායකතුමනි, ගරු අමතිතුමිය එසේ කතා කරත් අලි සබ්රි මැතිතුමා තුමගේ හෘද සාක්ෂිය දන්නවා මොකද්ද සත්‍ය මොකද්ද අසත්‍ය කියලා. අලි සබ්රි මැතිතුමා දන්නවා මේ ඇත්ත කතා කරන්නේ. මාර්තු මාසේ ඉඳලා එක වෙන්ටිලේටරයක් ඇනවුම් කරලා නැහැ. හැබැයි ජනාධිපති බලතල වැඩිකරන්න 20 වෙනි සංශෝධනය ගෙන යන්නට පැය 24ම ගත කරා. වෙන්ටිලේටර් ගෙන්නන්නට වෙලාවක් තිබුණේ නැහැ. ටෙස්ටිං කරන්නට ගුණාත්මක භාවයෙන් ඉහළ PCR යන්ත්‍ර ගෙනාවේ. PCR යන්ත්‍ර කැඩිලා අගමැතිතුමාගේ බලය ඉවත් කරන්නට මාස 8ක්ම වෙහෙසුණා. අද කොරෝනා රෝගීන්ට රෝහල් පහසුකම් නැහැ. ඇඳම් පහසුකම් නැහැ. අර එක පුද්ගලෙක් යකඩ නම් පෙන්නලා කිව්වා ICU නම් හදන්න පුළුවන් කියලා අපේ රටේ. වෙනත් රටවල් එන්නත් හොයන්නට කටයුතු කරා. අපේ රටේ මොකද්ද කරේ? 20 හරහා ජනාධිපති බලතලවලට වැඩිපුර එන්නතක් ලබා දෙන්නට මේ ආණ්ඩුව කටයුතු කරා. කලගෙඩි එහෙම නැත්නම් මුට්ටිය විසිකරන්න ඉස්සෙල්ලා වෙන්ටිලේටර් ටික අනුමුම් කරන්න තිබ්බා. දැන් පාර්ලිමේන්තුව නමග යවන මාස වෙන්ටිලේටර්ස් 200ක් ගිය මාසේ අපි අලුතෙන් ගෙනල්ලා හිටන් බෙදුවා. ඊට අමතරව වෙන්ටිලේටර් 600ක් තිබුණා. අපිට තිබුණේ එක PCR ලැබ් එකයි. අද ලැබ් 26ක් හදලා තියෙනවා. ආණ්ඩුවක් විදියට කරන්න තියෙන දේ කරලා තියෙනවා කතා නැහැ තුමනි. මේ පාර්ලිමේන්තුවත් රටේ ජනතාවත් නමග යවන්න එපා. ඒ වෙන්ටිලේටර්ස් 200 හම්බුනේ ආධාරයක් හැටියට. මම මේ කියන්නේ තමුන්නාසලා ඇනවුම් කරපු ගාන ගැන. මම හිතන්නේ අමතිතුමීට පොඩ්ඩක් අමතක වුණා ඇති. ඔය ගුප්ත වැඩ කරනකොට තිබුණා නේද අර බෝතලයක් අස්සේ දාපු මණියක් ඉත නාගරාජයාගේ උදව්වක් ගන්න. නයාගේ උදව්ව ගන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට උදව් වුණා නම් කොරෝනාව මර්ධනය කරන්නට උදව් වෙනවයි කියන එක මම මතක් කරන්න කැමතියි. ඒකත් ඔබතුමිය ක්‍රියාත්මක කරන්න. වෛද්‍ය විද්‍යාවේ ප්‍රමිතිය වෙනුවෙන් කටයුතු කරන්න. ගරු අමාත්‍යතුමිය ඉඳගත්තු නම් හොඳයි. ඔබතුමියට පෙන්නපු අපි කරපු හැම යෝජනාවක ප්‍රතික්ෂේප කරා. විපක්ෂ නායකතුමාට ගැසට් එකක් හරියට කියව ගන්න තේරෙන්නේ නැහැ. මේක පාර්ලිමේන්තුව කියන කතාව නෙවෙයි. මේ ගැසට් එක ගැහුවේ පොදු ස්ථාන. ඒ පාර්ලිමේන්තුවගේ පරිසර නෙවෙයි, එළිය පරිසර. මම දැන් ඔබ කිව්වා. දැන් එතුමිය ඇතුළතයි පිටතයි ගැන විශේෂඥවරියක් වෙලා. මම කතා කරන්නේ පාර්ලිමේන්තුව ගැන. හරි, ඔබතුමා කතා කරගෙන යන්න. රෙගුලාසි. මේ පාර්ලිමේන්තුවට අදාළ නැහැ කිව්වා. ඇයි එහෙම කිව්වේ? විශ්ව සම්බන්ධ කරගන්න පමණයි. එදා අහනකොට කිව්වා තාම තියෙන්නේ පොකුරු ව්‍යාප්තියක් කියලා. දැන් සමාජ ව්‍යාප්තිය නැද්ද? සමාජ ව්‍යාප්තිය නැත්තම් මොනවටද කෑගල්ල ලොක්ඩවුන් කරන්නේ? සමාජ ව්‍යාප්තිය නැත්තම් ඇයි නාරම්මල ලොක්ඩවුන් කරන්නේ? අපි දන්නවා මුස්ලිම් ජනතාවගේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවායි කියලා.
භූමිදානය කරන එක පිළිබඳව. නමුත් ඒක දේශපාලනය කිරීම සුදුසු නෑ. මේක ඉවෝල්වින් සයන්ස් එකක්. ඉදිරියට මොකද වෙන්න කියන එක. එහෙනම් මේක දේශපාලනය කරන්න හොඳ නෑ. එහෙනම් කරුණා කරලා අපිට ඉවසලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න මේක මානුෂිකව බලන්නයි කියලා කාරුණිකව ආයෝජනය කරනවා. විගහට මැදිහත් වෙලා මේක කල් දාන්න නැතුව මේ කමිටුව පත් කරලා මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාවට මේ භූමිදානය කරන්න අයිතිය ලබා දෙන්න ඉක්මනට. මේක මානුෂික ප්‍රශ්නයක්. මේක මේක දේශපාලනයක් නෙමෙයි. ඔබතුමා මරනොත් ඔබතුමාව පුච්චනවා. මම මරනොත් මාව පුච්චනවා. අන්න ඒක කල්පනා කරන්න. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැවත නැවත අලි සබ්‍රමැතුමාගේ ඉල්ලීමට කමිටුව පත් කරලා තියෙනවා. ඒ කමිටුව මේ සතියේ රැස් වෙනවා. අපි රැස් වෙලා ඒ සම්බන්ධයෙන් නැවත සලකා බලමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.